ජනරණී ඇමතිම සඳහා මෙම භූමියට පැමිණෙන අවස්ථාවයි. ඔබ හැමෝගේම සහභාගිත්වය අපි අපේක්ෂා කරනවා. තංගල්ල ප්‍රදේශයේ සියලුම දෙමාපිය දූ දරුවෝ වැඩිහිටි නංගි ළමයිල සහෝදර සහෝදරී සියලුම දෙනාට මේ භූමිය අද විවෘතයි. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමත් එක්ක අපේ වේදිකාවත් එක්ක අත්දල් බැඳ ගැනීම සඳහා ඔබ හැමගේම ගෞරවනීය සහභාගිත්වය අපි අපේක්ෂා කරනවා. මෙම භූමියට තව ස්වල්ප මොහොතකින් මේ වේදිකාවේ මේ වැඩසටහන ආරම්භ කිරීම සඳහා සියලු වැඩකටයුතු සූර හැමදාම පන්සල් ගියත් පාසල්වල හිටියත් ප්‍රවෘෂා කියන ගිවිවලතුව විවිධ කතා ජනමාධ්‍ය ප්‍රකාරය කර ඒ කාටවත් මේ රට හදන්න බෑ මිත්‍රවරුනි. මේ රට හදන්න පුළුවන් අපිට ගෞරවයෙන් අලුත් ගමනක් යන්න පුළුවන් කියලා. අපිට අභිමානයෙන් රට වෙනුවෙන් අලුතෙන් කැපකිරීමක් කරන්න. මහින්ද රාජපක්ෂට සල්ලි දීපු කොළඹ ඉන්න ජාවාරංකාරයෝ, කැසිනෝකාරයෝ, ඔක්කොම ජාතියේ මුදලාලිලා, අර හොර සීනි බදුකාරයෝ දැන් ඔක්කොම සල්ලි දෙන්නේ සජිත් ප්‍රේමදාසට. සජිත් ප්‍රේමදාසගේ නෝන සැලුන් එකක් දාලා තියෙන ගෝල් ෆේස් එකේ ඒකේ කුලිය ගෙවන්නේත් අර සීනි බදුකාරයා. එතකොට අපිට පුළුවන් ද හොරු අල්ලන්න? උන් එක්කම තමයි මේගොල්ලන්ටත් ඉස්සරහට යන්න ඕනේ. ඒකන්ද ඒ පක්ෂයේ ඉන්නක අපේ සෞඛ්‍ය රහිත කරයි අපි එළියට බැස්ස. ඊළඟ රටේ තත්ත්වය තමුන්නාසලා දන්නවා. අද රටට මොකද වෙලා තියෙන්නේ කියලා. රට බංකොලොත් පුළුවන්තරන් ණය ගත්තා. ඒ වගේම ප්‍රතිලාභ නැති ව්‍යාපෘති කරා, තමුන්නාසලගේ ඉඩම් බිම නැති කරලා, ලෝකයේ තියෙන එකම ගොඩබිම හාරලා ගෙනාපු මූදු වතුර ගොඩට ගෙනාපු වරායත් හම්බන්තොට හැදුවා. ප්‍රතිලාභ නැහැ. ගුවන් තොටුපළවල් හැදුවා ප්‍රතිලාභ නැහැ. සම්මන්ත්‍රණ ශාලා හැදුවා ප්‍රතිලාභ නැහැ. හැබැයි අපි ලෝකෙට ණය වුණා. දැන් ණය ගෙවන්න බැරි බංකොලොත් රටක් බවට අපේ රට පත් වෙලා තියෙනවා. ජනතාවගේ තත්ත්වය ඊට වඩා දුකයි. මගේ ආසනේ 50%ක් ඉන්න කැලණි ආසනේ වැල්පත් වාසීම. ඒ අතින් දමුන්නාසලා පොඩ්ඩක් වාසනාවන්තයි. පොල්ගහක් දෙකක් හරි ගෙදර තියෙනවා. මේ බල්පත් වාසින්ගේ ගෙදර තියෙන එක ලයිට් එක එක බල්බ් එක. අපි ගාවට සමහරලාට අඬාගෙන එනවා රුපියල් 2000 බිල ගෙව ගන්න බැරුව. රටේ තත්ත්වය ඒකයි. කන්න සල්ලි නැහැ. ඇඳුම් පෙරදුමක් ගන්න බෑ දරුවෙකුට. පාසල් වෑන්නකට ගෙව ගන්න බෑ. පෙට්‍රල් ලීටරයක් ගහ ගන්න බෑ. ජල බිල විදුලි බිල ගෙව ගන්න බෑ. ගෑස් සිලින්ඩරයක් ගන්න බෑ. තත්ත්වය ඉතා කණගාටුදායකයි. හැබැයි තමුන්නාසේලා හොඳට කල්පනා කරලා බලන්න මේ තත්ත්වයට රට ගේන්න තමුන්නාසේලාත් 75%ක් දායක වුණා. තමුන්නාසේලා පක්ෂ දේශපාලනය කරලා පක්ෂය දිනවන්න ඕන කියලා යාර පොඩි කාලේ පොල් පිටෙන් කපලා ගොන්නු ඇදගෙන යනවා. ඒ જાතිය හරකෙක් ගෙනෙලා නාම යෝජනා දුන්නත් තමුන්නාසලා කතර ගහනවා. ඒක හින්දා තමයි අද මේ රට මේ තත්ත්වෙට වැටලා තියෙන්නේ.
පක්ෂ දේශපාලනය තියෙන්ඩෝන තමයි වටක ප්‍රජාතන්ත්‍රවාදය රැකෙටන. නමුත් දූෂිතයෝ පක්ෂාරා ඇවිල්ලා තමුන්නාන්සලගේ චන්ද ගන්නවා නම් එතන අවුලක් තියෙන. තමුන්නාන්සලා මේක තේරුම් ගන්නවා. අපේ රටේ අද දූෂිත දේශපාලන සංස්කෘතියක් තියෙන. ඒ හන්ද තමයි රට විනාශ වෙන්නේ. රටේ 80% ජනතාව දුප්පත්. ඒක දේශපාලනඥයෝ වාසියට හරවගෙන දුප්පත් ජනතාවට සිමෙන්ති කොට්ටයක් හාල් කිලෝ 5ක් ටකර හතරම් 5ක් දීලා ලෙන්ගතු වෙනවා. දුප්පතාගේ හාල් කිලෝ 5ක් හම්බුනාම නිදානයක් පහළ වුණා වගේ. දියර මිනිහට ඡන්ද දෙනවා. දුප්පතා හිතන්නේ නැහැ මේ යෝධයා මේ ගෙනත් දෙන්නේ මගේම සල්ලි වලින් තමයි මට දෙන්නේ කියලා. තමුන්නාසලගෙන් හොරකම් කරලා තමුන්නාසලගෙන් කිලෝ 1000ක් විතර හොරකම් කරලා තමුන්නාසලට කිලෝ 5ක් ගෙනත් දෙනවා. තමුන්නාසල ඡන්ද දෙනවා. මේ සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ. තමුන්නාසල මේ සංස්කෘතියේ කොටස්කාරයෝ වෙලා තියෙනවා. අකමැත්තෙන් හෝ කොටස්කාරයෝ වෙලා තියෙනවා. දුප්පත්තුන්ට සහන දීලා දුප්පත්තුන්ගේ ජීවිත කොට දාන්න බෑ. කන්න බැරි මිනිහෙකුට ගහ කිලෝ 5ක් දෙන එක පිනක් තමයි. ඒක නෙවෙයි වෙන්න ඕනේ. දුප්පත්තුන්ගේ දුප්පබ්බ තුරන් කරන්න රට දියුණු කරන්න ඕනේ. රට දියුණු කරන්න මේ දේශපාලන කිහින්ට බුද්ධිය නැහැ, දැක්ම නැහැ, කැපවීම නැහැ, ආශාවක් නැහැ, අදිෂ්ඨානයක් නැහැ, රටට ආදරේ නැහැ, ජනතාවට ආදරේ නැහැ. ඒක අන්ද තමුන්නාසලා හැමදාම ඔහම තමයි. ඒ ආකාරයට මේ රටේ විනය හැදෙන්න ඕනේ. විනය හදන්නේ නැතුව රට ඉදිරියට ගෙනියන්න බෑ. ඊළඟ රටේ ආර්ථිකය තමුන්නාසලා දන්නවා. ආර්ථිකය කඩන් වැටලා ඉතාම පහත් තත්ත්වයට රටපත් වෙලා ලෝකේ රටවල් අනිත් ඒවත් එක්ක අපි ඉදිරියට යන්නේ අවුරුදු 75ක් පස්සෙන් පස්සට ගියා. මම හමුදාට බැඳෙනකොට 1970 ඩොලර් එක රුපියල් 4යි මේ රටේ. අවුරුදු 1400ක් තිබ්බා. ඒ අපේ දේශපාලනඥයෝගේ නායකයින්ගේ හැකියාව තමයි. මේ රටේ ආර්ථිකය හදන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේක හදන්න අපට විදේශ විනිමය තියෙන්න ඕනේ. විදේශ විනිමය හදන්න මේ රටේ මේ වෙනකොට අපේ අම්මලා දූලා නංගිලා අක්කලා මැද පෙරදිග ගිහිල්ලා බැලමැකම් කරනවා. ඇයි යකඩ යකඩ එන ගහගෙන කටු ගහගෙන ගොඩනැගිලි වලින් තල්ලු කරලා ආපහු එනවා මෙහෙට. අනේක දුක් විඳින. ඒකෙන් ඩොලර් බිලියන 5ක් හම්බෙනවා. ඒ වගේ තමයි මේ ජාව අලංකාරය මේ රටේ සැප විඳින්නේ. දේශපාලනඥයොත් ඇතුළු තමුන්නාසලාගේ දහඩිය ලේ කඳුළු මේ කට්ටියට සැප සම්පත්වට සුඛෝභෝගී ජීවිත ගත කරන්න පාවිච්චි කරන්න. ඊළඟට සංචාර ක්ෂේත්‍රය. අපේ රටේ සංචාර ක්ෂේත්‍රය ඉතා පහත් මට්ටමක තියෙනවා. සංචාරකයෝ සල්ලි තියෙන මිනිස්සු යාලා මානදිවයින්ට මානදිවයින්නේ පොල් ගහක්වත් නැහැ, බලන්න මීයෙක්වත් නැහැ. මෙච්චර රමණීය රටක් තියෙන අපට සංචාරකයෝ ගෙන්න ගන්න බෑ. අපේ රටේ මොනවද නැත්තේ? රට වටේට නිල්වන් මුහුද, සුදු මුහුදු වල මුහුදු රළ, කෙත්වතු, වනාන්තර වනජීවීන්, ගංගාවන්, දියාලි, කඳුකරය, සමනලකන්ද, විදුර්තලාගල, බයිබල් රොක්, හීතල දේශගුණය නැති දෙයක් නෑ මේ රටේ. ඒවුලාට සංචාරකයෝ ගෙන්න ගන්න තරම් යටිදල පහසුකම් හදන්න අපේ නායකයන්ට මොලේ නෑ. මම ගිය මාසේ මගේ ළමයි දෙන්න ආවා ඇමරිකාවේ ඉඳලා අවුරුදු 25 කේද. ඇවිල්ලා ටිකට් එකක් අරන් ඇවිල්ලා මාවත් එක්ක ගියා තායිලන්තේ දවස් 3කට. විවේචයක් ගන්න කියලා. අපි හිටියා පොඩි දූපතක. ඒ දූපතේ ජනගහනය 85,000යි.
අපේ මිලියන විසි දෙකයි. දූපතේ ප්‍රමාණය ලංකායි ප්‍රමාණයෙන් සීයෙන් එකයි. ඒ දූපතේ ඉන්නකොට අපට බලන්න තිබුණේ දේවල් තුනයි. පළවෙන් දාසේ අපට කිව්වා අපි එච්චනවා කියලා ඌරොත් එක්ක පීනන්න. වෙරලක් තේනවා ජබුරු නැති අර පාසි කුඩා වගේ රළ ගහන්න. අපි එතන ගිහිල්ලා මූතර වැස්සම අපිට ගෙනත් දුන්න පොරි පිගාන පිගාන හීලා කරපු වල්ලූර විසක් එතන ඇවිල්ලා වතුරට වැස්සා අපි උන්ට පොරි කැවුවා. දැන් මේ අපි ඌරොත් එක්ක පීනනවා. නාගි කැත ඌරො ටිකක් දෙන්නෙක්ගේ බඩත් බීම ගෑවෙනවා මන් දැක්කා. අපේ ගමවුර වගේ ලස්සන නෑ. දෙවෙනි කරුණ අපි එතෙ ඉඳලා අරගෙන ආව බෝට්ටුවකින් කොරල් පරයක් පෙන්නනවා කියලා චූටි කොරල් පරවතයක් තියෙනවා. මෙතෙ ඉඳලා අර බස් එක ගාඩ විතරයි දිදිග. අපේ කල්පිටියේ එක්කඩුවේ ත්‍රිකුණාමලේ වගේ එහෙම ලස්සන ඒවා නෑ. අපිට ලයිෆ් ජැකට් අඳලා ගොගල් දාලා බෝට්ටුවෙන් බස්සලා කිව්වා ලස්සන මාළු ඉන්නවා බලන්න කියලා. මම විනාඩි 40ක් හිටියා. මාළු දෙන්නෙක් දැක්කා. එකෙක් කාවයෙක්ද කොහෙද අනිත් එකා තෙලිප්පියෙක් කරවයි කර. අපේ ඉන්න ත්‍රිකුණාමලේ හික්කඩුවේ ඉන්න මරරන් රමණීය මාළු නෑ. තුන්වෙනි දවසේ අපිට කිව්වා වැල්ලට එන්න කියලා. ඔක්කොම ටුවරිස්ලා 2000ක් විතර ආවා. ගිනිගලි සද්දර්ශනයක් තියනවා කිව්වා. කොල්ල ටිකක් ඇවිල්ලා අපේ අර පෙරහැරවල වගේ ගිනි බෝල කරකුවා. මම හිතන්නේ අපේ ඉගෙනගෙන තියන්නේ. හැබැයි ඒ වෙලාවේ සුද්ධ විස්කි බැරල් හතරක් පහක් විතර වගේ බිව්වා. ඒකෙන් පොඩි ආදායමක් එන්න ඇති. මේ රටේ ඉතරයි තියන්නේ ටුවරිස්ලාට බලන්න. මේක තමයි පැකේජ් එක. මම බැලුවා 2018 තමයි ලංකාවට වැඩියෙන්ම ටුවරිස්ට් ඇවිල්ලා තියෙන්නේ. මේ රටට කොච්චර ඇවිල්ලා තියෙනවද කියලා. අපේ 123යි. ඒ රටට 127යි. අරක බලන්න 127යි. බයි පාර යනකොට විනේ තියෙනවා වාහනවල. ෆෝන් ගහන්න ඔටෙක් කරන්න ඕනේ නැහැ. රියදුරන් හරි විනීතයි. වැල්ලේ ඉන්න ටුවරිස්ට්ලට කාගේවත් කරදරයක් කිරියරයක් නැහැ. විනාඩි 5කින් 10කින් ඌබර් එකක් ගන්න පුළුවන් ඕන තැනකට යන්න. ඒ අතින් පොඩි සූදානමක් තියෙනවා සංචාරකයන්ට පහසුවෙන් ඉන්න පරිසරය හදන්න. ඒ වගේ පැකේජ් ලංකාවේ 10ක් හදන්න පුළුවන්. අපිට වනජීවීන් අලි කුටි වලස්තු අර පැත්තේ තල්මස්තු මේ පැත්තේ ඩොල්ෆින්ලා වැව් තියෙනවා හංසයෝ ඉන්නවා කුරුල්ලෝ ඉන්නවා නැති දෙයක් නැහැ. එහෙම ඉඳලා අපිට පැකේජ් එකක් හදාගන්න බැරිද? අර වගේ පැකේජ් 10ක් හදන්න බැරිද? ඒ වගේ පැකේජ් 10ක් හදන්න පුළුවන් නම් මේ රටේ හෝටල් තියෙනවා අපේ ඒගොල්ලන්ගේ වගේම තමයි. පැකේජ් 10ක් හදන්න පුළුවන් නම් ඩොලර් බිලියන 60ක් අපිට අවුරුද්දකට සෝයා ගන්න පුළුවන්. ඒ වගේ පැකේජ් 10ක් හදන්න පුළුවන්. ඩොලර් බිලියන 60ක් අවුරුද්දකට සෝයා ගත්තා නම් අපි ඒක අවුරුද්දෙන් නැහැ කියලා දානවා. මේවා ප්‍රායෝගිකයි. 60ක් බැරනම් 30ක් කියමු. පැකේජ් 10ක් බැරනම් 5ක් හදමු. යාල විල්පත්තු මේ හැමදේමත් තියාගෙන අපිට ඔක් කරන්න බැරිද? ඒකෙම නටබුන්නරව බෑවත් නෑ අඩුවානේ. අපිට ඒව හරි තියෙනවා. එතකොට ඒව කරගන්න මේ රටේ නායකයින්ට මොලයක් නෑ. ඉස්සෙල්ලා මං කිව්වා වගේ සංචාර ක්ෂේත්‍රය හදලා විදේශින් මේ ගොඩනගන්න ඕන. ඊළඟ පොදු ප්‍රවාහනය අනිවාර්යෙන් ජාති අතර මට්ටමට ගේන්න ඕනේ. බස් 500ක් ගන්න නම් කොමිස් කහගහ එක් කරන්න බෑ. අනිවාර්යෙන් ගේන්න ඕනේ. අපි වීදිවල එනකොට මෙතනට කොළඹ ඉඳලා අපට බස් එකේ හරි කෝච්චිය හරි එන්න පුළුවන් මට්ටමට. එහෙම වුණොත් මේ රටේ ඉන්ධන පිච්චන 150කින් අඩු වෙනවා. රටේ ගේන ඉන්ධන ප්‍රමාණය 150කින් අඩු වුණා නම් තමුන්නාසලගේ ජීවිත බලන් ඉඳෙද්දි 3-4 ගුණයකින් උඩට යනවා. ඊළඟ සෞඛ්‍ය සහ අධ්‍යාපනය අනිවාර්යෙන් ජාත්‍යන්තර මට්ටමට ගේන්න ඕනේ රාජ්‍ය අනුග්‍රහයෙන්. මම ළඟදී ගියා කොළඹ ඇක්සිඩන්ට් රෝඩ් එකේ ජාතික රෝහලේ 72 වාට්ටුවට ලෙඩෙක් බලන්න ගියා. එතන තියෙනවා ජරබර ගාන ඇඳන් යකඩ ඇඳන් කරන් කරන් ගාන ෆෑන් ඉරිච්ච මදුරුදල් හුණු ගාපු නැති භාග්‍යවිත්ති. මම 1993 මගේ පපෝට වෙඩිද වැදිලා ඒ වාට්ටුවේ හිටියා.
එතකොටත් ඔය වට්ටෝ ඒ වගේමයි. දැන් මේ අවුරුතියක් ගිහිල්ලත් ඒව තාම ඒ වගේමයි. දොස්තර මුන්නාසලාට තේරෙන්න ඕනේ මේ රට සංවර්ධනය වෙන්නේ නැහැ. නමුත් දේශපාලනඥයෝ සංවර්ධනය වෙනවා. අධ්‍යාපනය ලැප්ටොප් දෙයන ඉස්කෝලවල. ගෑසක් ඉස්කෝලේක ලැප්ටොප් පහක් දුන්නා මීගමුවේ ගම්පා දිස්ත්‍රික්කේ පාසලේ ළමයින්ට 125යි ඕලෙවල් වෙනකම් පද්දි තියෙන්නේ දීවර පවුල්වල ළමයි. ලැප්ටොප් පහක් දීලා දීපු ලැප්ටොප් වට්ටෝරුවම කියෙව්වා. බස් වට්ටෝරුවම කියෙව්වා. ඉස්පිරිතාලවලට දීපු බඩු වට්ටෝරුවම කියෙව්වා. කියවලම හැම කරලා ඇහුවා මේක නේද ඕගොල්ලෝ ඉල්ලන වෙනස කියලා ඇහුවා. දැන් මේ අරගල කරලා මරාගෙන මැරෙන්න හැදුවේ ඔය වෙනස ඉල්ලලා. එච්චර කුඩා මොළ තියෙන මිනිස්සු තමයි රටේ අනාගත නායකයෝ වෙන්න හදන්නේ. ඊට පස්සේ මම කියන ලැප්ටොප් බෙදන් තමයි වාඩි වෙලා ඉන්නේ. එච්චර කුඩා මොළයක් තියෙන ලැප්ටොප් දෙන්න ඉස්සෙල්ලා මේ රටේ තියෙනවා ඉස්කෝල 10000ක් වැසිකිළියක් නැති ඒවා. ගෑනු දරුවෝ පවා යන ඉස්කෝල තියෙනවා වැසිකිළි නැහැ. අඩුවන ඒවට වැසිකිළි ටිකක් කරලා දෙන්න ඕනේ. ලැප්ටොප් දීලා ඡන්ද ගන්න හදුවට හරියන්නේ නැහැ. ඒක සදාචාරාත්මකව කරනවා නම් හදවතින් කරනවා නම් අර වැසිකිළි ටික තමයි ඉස්සෙල්ලා හදලා දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම තමුන්නාසලට ජාතික පාසල් සොයසො යන්න නැති වෙන්න අවශ්‍යව වෙන්න අපි ජාත්‍යන්තර මට්ටමට අධ්‍යාපනය කියනවා. මේ කාරණා ටික තමයි මගේ ඉතාම සරල ආර්ථික සලසුම. මේ කාරණා ටික අවුරුදු දෙකකින් කරන්න පුළුවන්. තමුන්නාසලට ඇඟට දැනෙවි වෙනස අපි දැන් අලුත් රටක ඉන්නවා කියලා. අනිවාර්යයි අවුරුදු පහක් යනකොට මේ රට හිඟා කන්න නැති බකොලොත් නැති රටක් බවට පත් කරන්න පුළුවන්. මේක තමයි යථාර්ථය. මම ඉස්සෙල්ලා කිව්වා රට කොච්චර රමණීයද කියලා. නමුත් අද ඉතා කනගාටුයි. අපේ රට නිකන් කඩන් වැටිච්ච වලව්වක් වගේ. අර මැදමූලනේ වගේ බකොලොත් වලව් නෙවෙයි. පහන දුරේ හොරගොල්ලේ ඒ තියෙන ශස්ත්‍රීක දැක්කම පුදු වේතර කාමර 30යි 40යි 100යි වලව්. හැබැයි ඒවා දැන් කඩන් වැටිලා. නඩත්තු නැතුව. එක වලව්වක් තිබිලා තියෙනවා සොයිසා වලව්ව පහන දුරේ. මනමාලි ගේට රේල් පාරක් දාලා තියෙන වලව්වට සුද්දට එන්න. දැන් මනමාලි මාසෙකින් දුකද පැනලා ගියලු කරත්තරයක් තියෙන. මේ වගේ ඉතිහාසයක් තියෙනවා ඒ වගේ. හැබැයි මේ රටට වෙලා තියෙන්නේ කඩන් වැටිච්ච වලව්වක් වගේ. ෆවුන්ඩේෂන් එකට බිංගුර ගහලා බිත්ති වල වේපස් පරාල වලට ගුල්ල ගහලා බහලා පහත් වෙලා කාමර වල වවුල් වෙලිලා ජනෙල් දොරවල් ගලවෙලා වැටෙනවා. ලංකාව අදේ තත්ත්වේ තියෙන්නේ. නඩත්තු කළා නෑ. මේ රට අපි නඩත්තු කරන්න ඕනේ. මේක නඩත්තු කරන්න නම් තමුන්නාසලට බුද්ධිය පහළ වෙන්න ඕනේ. බුද්ධිමත් කැපීමෙන් වැඩ කරන නිර්මාණශීලී දක්ෂ රටරාදරේ නායකයෝ තමුන්නාසල තෝරගන්න ඕනේ. කවුරුහරි ඇවිල්ලා තමුන්නාසල ගෙදරින් පේන්ට් එකක් බිව්වා කියලා, නැත්නම් තමුන්නාසල යන බස් එකේම කොළඹ ගියා කියලා, නැත්නම් ඇවිල්ලා අගුපිලේ වාඩි වෙලා හිටියා කියලා බලගෙදර ඒවට ඡන්ද දුන්නොත් තමුන්නාසලගේ ජීවිත කොට යන්නේ නැහැ. දක්ෂ හඳුනගන්න. මම මේ කියන දක්ෂ උපාධිධාරියෝ මහජාලවරු නෙවෙයි, කාර්යශීලී දක්ෂ කැපවීමකින් බෙල්ල තියලා මේවට වැඩ කරන්න පුළුවන් මිනිස්සු හඳුනගන්න. එහෙම හඳුනගත්තොත් තමුන්නාසලට ඉදිරියට යන්න පුළුවන්. තමුන්නාසල වැඩි හිටිය හැටියට ඒක නොකරොත් තමුන්නාසල ඒ නිර්මාණය කරන කරුමය අර යන දරුවන්ට තමයි ජීවන්න වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. ඒ දරුවන්ට තමුන්නාසල ජීවත් වෙන ජීවිතේවත් ගත කරන්න හම්බ වෙන්නේ නැහැ. මේක තීරණාත්මක මොහොතක්. මේ මොහොතේදී නිවැරදි තීරණයක් ගන්න ඕන තමුන්නාසලා පාට පක්ෂවල රැවටෙන්නේ නැතුව කැප වෙලා වැඩ කරන්න පුළුවන් මිනිස්සු අඳුරගෙන මිනිස්සුගේ පැටිගිරිය බලන්න කියලා තියෙන්නේ මොනවද, කරලා තියෙන්නේ මොනවද, ඒ අනුව මිනිස්සු තෝරාගෙන තමුන්නාසලා නායකයෝ තෝරා ගන්න. එහෙම නැත්නම් තමුන්නාසලාට මේ රට ගොඩනගන්න බෑ. මේ වෙනකොට ඉන්නවා රණවිරුව සේවයේ ඉන්නවා 104ක් විතර, විශ්‍රාමිකේ ඉන්නවා 105ක් විතර. මම මේගොල්ලෝගෙන් ගෞරවයෙන් ආයතන කළා ඉල්ලා සිටිනවා
මෙහෙවම එක ජයග්‍රහණය කරන්න කැපකිරීම කරා වගේ මේ දෙවෙනි මෙහෙවම කරන්නත් කැපකිරීම කරන්න පෙළහැදෙන්න කියලා. එක එක පක්ෂවල වේදිකා ඉස්සරහා ගිහිල්ලා වාඩි වෙලා ඉන්න එපා. අර සංවිධාන මේ සංවිධාන හැදුවට රණවිරුවන්ට වෙන යහපතක් නැහැ. රණවිරුව මේකට ආරම්භයක් දෙන්න ඕනේ. දෙවෙනි මෙහෙවම රට වෙනුවෙන් ජයග්‍රහණය කරන්න ලංකාවේ සතර දිසාවින රණවිරුවෝ පෙළහැදෙන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.